අයුබෝවන් ඔබ එක්වන්නේ රූපහණී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමකෙන් මම ප්‍රසාද් වීරසිංහ ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති ශීර්ෂ පහට වෙත උද්ඝෝෂණයක් සඳහා පැමිණි සරසවිසිසුන්ට බාධාවකින් තොරව ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමේ අවස්ථාවේ පාර්ලිමේන්තුව මඩගැසීම් වලින් ඉවත් කළ යුතු බව අගමැති අවධාරණය කරයි. වතුකර ජනතාවගේ ගැටලු වලට නුදුරේදීම විසඳුම්. එක්සත් ජාතික පක්ෂයට නවනායකයෙකු පත් කර ගැනීම තවදුරටත් අර්බුදයක. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනීට විශේෂ අවධානය. අවධානය දේශීය පුවත් වෙත. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දුරුතුපුර පසළොස්වක පොහොය අදයි. ඒ නිමිත්තෙන් දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුම්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසු මුල්වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. යක්ෂ ගෝත්‍රකයන් දමනය කිරීම සහ කේශධාතු නිදන් කර ඓතිහාසික මහියංගන දාගැබේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේද දුරුතු පොහෝ දිනයකයි. බිම්බිසාර රජුගේ ආරාධනයකට අනුව රහතන් වහන්සේ දහසක් සමග බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කළේද අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම හා සිරිසඟබෝ කුමරු මහියංගන චෛත්‍යාසලදී රාජත්වයට පත් කිරීම දුරුතු පොහේ දිනය හා සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක්. ශ්‍රී ලංකා රූපහණි සංස්ථාව සෑම පුරපසළොස්වක පොහෝ දිනකම සංවිධාන කරන සද්ධර්ම වර්ෂා ආගමික වැඩසටහන අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරෙන්නේ වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරස්ථානයේ සිටයි. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් කීට ඇතුළත්. සදහම් ජාත්‍රා ධර්මදේශනාව පවත්වනු ලැබුවේ ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය හිමියන් විසින්. දිවුලපිටිය දුනගහ පුරාණ මහා බෝධි විහාරයේ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය දුරුතු පොහේට සමගාමීව පසුගියදා සිදු කෙරුණා. පුණ්‍යෝත්සවය පැවැත්වුණේ සදහැවතුන් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දුරුතු පොහේට සමගාමීව සර්වච්ච ධාතු වන්දනා විශේෂ වැඩසටහනක් ගිරිඋල්ල මැද්දේපොළ විහාරස්ථානයේදී පැවැත්වෙනවා. සදහැවතුන්ට ලබන 13 වනදා දක්වා සර්වඥ ධාතුන් වැඳ පුදා ගත හැකි. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊ රාත්‍රී වීථි සංචාරය කළා. කැලණිය දුරුතු මහා පුණ්‍යෝත්සවය ආරම්භ කෙරුණේ 1 නොවැම්බර් මස පළමුවැනි දිනයි. එතැන් සිට මේ දක්වා කැලණිය පුදබිම ආශ්‍රිතව විවිධ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා. අවසන් මහ පෙරහැරේ කරඬුව හස්තියා පිටමත තැන්පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ඊයේ පැවැත් වූ මහ පෙරහැරින් අනතුරුව කැලණිය දුරුතු මහා පුණ්‍යෝත්සවයේ නිමාවට පත් වුණා. පින්කම් මාලාව සංවිධානය කෙරුණේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්. පාර්ලිමේන්තු දේශපාලනය මඩගසන තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික හා සමාජීය ප්‍රශ්න සාකච්ඡාවට ගන්නා තැනක් බවට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ ඊයේ පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුවක් අමතමින් අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳ අදහස් පළ කළා. දමන්ලෝ පිටලා මාස දෙකකට කිට්ටුවෙන් වෙනවා. අපි රජයක් වශයෙන් මේ පියවර ආරම්භ කරනවා. සිසිම ලක්ෂයකට රැකියාව අවස්ථාවන් දෙන වැඩපිළිවෙල ඇතුළු වැඩපිළිවෙල කිපයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අතරතුර තමයි මේ කාගෙත් ආන්දෝලනයට හේතු වුණු හඬපට නිකුත් වුණේ. ඉතින් ඒකෙම පේනවා පසුගිය කාලේදී මොනතරම් බලපෑමක් කරලා තියෙනවද කියලා අධිකරණයට. සංස්කෘතික අරමුදල විනාශ කරලා දාලා හැම තැනම බාගෙට හදපු ගොඩනැගිලි. මේ තත්ත්වයට
තමයි අපිට මේවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සිද්ධිය මේ රංජන් රාමනායකටම කොටු කරන්න එපා. මේක රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්ච එකක්. මේක පැහැදිලිව අගමැතිවරයා මේ මේසේ මේ අරලීගහ මන්දිරයේ හිටපු අධිකරණ ඇමතිතුමත්, ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, චම්පිකර රණවක අජිත් ඩී පෙරේරා, ඒ වගේම අනුර කුමාර දිසානායක සහ රංජන් රාමනායක මේ පස් දෙනා එකට ඉඳගෙන ගත්ත තීන්දුවක් කියලා හිටපු අධිකරණ ඇමතිතුමා කියනවා. එයා ඉදපු රැස්වීමේ බරපතලම කාරණය තමයි අධිකරණයට කරපු බලපෑම. මේක මේ රටේ පෞගිය අවුරුදු 4 ට පස්සේ අධිකරණ ඇමතිවරයාත් සොලිසිටර් ජෙනරල්ස්ලා දෙන්නෙකුත් මේක මේ විදිහටම තහවුරු කරා. එnde එක අපින් දේශපාලන පරිගැනීමක් කියලා කියන තැනට ලඟු වෙන්නේ නැතුව අධිකරණයට ඉතිහාසය කරපු ලොකුම බලපෑම කියන විදියට ගත්තොත් තමයි මේ මහා සමාජයක හරියට තේරුම් ගන්නෙ. මාත්‍යයට කරන්න පුළුවන් කමක් තියෙන්නේ මේක හෙළිදරව් කිරීම. දැන් මෙතන හරි බරපතල ප්‍රශ්නයක් නේ අධිකරණය පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය බිඳවැටලා තියෙන්නේ. අධිකරණය සම්බන්ධ වෙලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව තා වෙනවා. ඉන්ක්වයරිස් කරන පොලිසිය පිළිබඳව කතා වෙනවා. නීති යාවනාත්මක වෙන කණ්ඩායමම මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් ඒක තමයි අගමැතිතුමා. දැන් මේක බරපතල තත්ත්වයක් තියෙන. දැන් මේක කොහොමද ලියන්නේ? එතකොට මම දැන් කමිෂන් එකක් දාලා වෙනමම මේ කරුණ එළියට අරගෙන යම් කිසි වැඩ පිළිවෙලකට යන්න වෙනවා. අද විනිශ්චකාරවරයා මේ ගැන වහම පියවරක් ගන්න ඕන අධිකරණයේ පැත්තෙන්. පාල උසාවිවල විනය පාලනය තියෙන්නේ අධිකරණ සේවා කොමිසමට, ඉහළ උසාවිවල විනය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි පාර්ලිමේන්තුව මේ පිළිබඳව හොයන්න ගිහිල්ලා අධිකරණයයි ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇති වෙනවට වඩා අපි වඩා කැමති අගවිනිසුරුතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා විභාග කරලා එතුමාගේ නිර්දේශ අපට දුන්නාම අපිට ඒ නිර්දේශ අනුව කටයුතු කිරීම තමයි වඩාත්ම කැමතිදී. තව විකල්පයක් තියෙනවා, ජනාධිපති කමිෂන් සභාව පත්කරන විශ්‍රාමික විනිසුරුවරු. එතකොට ආයි විධායකයන් පත් කරත් ඒ අයගෙම ජේෂ්ඨ යන තින් තමයි ඒ පිළිබඳව සොයා බලන්නේ. මොකද මේක අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර හෝ අධිකරණය සහ විධායකය අතර ගැටුමක් නොවෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් මේ තිබිලා තියෙන වැරදි සම්බන්ධය අවසන් වෙන්නත් ඕනේ. 19 වෙනි සංශෝධනය අධිකරණය ස්වාධීන කරේ නැහැ කියලා අපි 19 ගෙනාපු දවසේ ඉඳන්ම කිව්වා. දැන් 1970 දශකයේ ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක ඇමතිතුමාගේ ඉඳන්ම අධිකරණයට දේශපාලකයෝ ඇඟිලි ගන්නවා කියලා චෝදනාව තිබුණා. කවදාකවත් සාක්ෂි තිබෙන්නේ නැහැ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණය දේශපාලකයන් විසින් ඇඟිලි ගැහුවා කියන සාක්ෂිය එළිවලා තින්නේ මේ අවස්ථාවේ. ඉතින් මේක අධිකරණ ඉතිහාසයේ අඳුරුම අවස්ථාව විදිහට අපි දකිනවා. අනිතගේ සජාතික පක්ෂය ඉතරක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ විධායක සභාව කියලා සභාවක් හදාගෙන ඒ විධායක සභාවේ ගත්ත වෛරී තීන්දුව තමයි පාලට කාන්දු වුණේ. ඒ විධායක සභාවේ බොහොම පැහැදිලිව නිල වශයෙන් අනුර කුමාර දිසානායක මහත්තය හිටියා. දැන් අද වසන්ත සමරසිංහල එළියට ඇවිල්ලා කියනවා අපි මේ සිල්ලර දේවල් ගැන කතා කර කර ඉන්නවා, රටේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ කියලා. නමුත් ඔවුන් ආණ්ඩුව ගත්ත ගමන් කළේ විධායක සභාවක් හදාගෙන රාජපක්ෂ රෙජිමය රණවිරුව සියලු දෙනා දඩයම් කරන්න පාර්ලිමේන්තුව තුලයි ඉන් පිටටයි ඔක්කොම උපාය මාර්ගික සහාය සපයපු එක. දැන් ඔවුන් හැංගිලා වෙනම විපක්ෂේ වෙන්න හදනවා වෛර දේශපාලන ඉදියත් කළා. ජනාධිපතිතුමා ජනවාරි මාසේ 3 වෙනිදා පාර්ලිමේන්තුව අමතපු අවස්ථාවේදී තුමා පෙන්ලා දුන්නා ආපහු තිබුණ තත්ත්වයට පාර්ලිමේන්තුව අරන් යන්න ඕනේ කියලා. ඔව්, රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන තැනකට. ඒ කතාවේ තියෙන හරය තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තුව වඩා විවාද ප්‍රශ්න දිහා බලන පිළිවෙල ඒවා පිළිබඳව කතා කරලා යම් ස්ථාවරයකට එන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරගනි. අගමැතිතුමනි, දැන් මේ පොහොර සම්බන්ධව දැන් ඔබතුමා පොහොර මිලිගෙනවක දැන් මේ පොහොර හිඟයක් තියෙනවා කියලා දැන් දඹුල්ලේ ගොවීන් එහෙම ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධව V වලට තියෙන පොර ප්‍රමාණය තියෙනවා. මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ එළවලු වෙනත් ප්‍රශ්නවල. පසුගිය රජය විසින් ගෙවිය යුතු රුපියල් බිලියන 6කට අධික මුදලක් ගෙවලා නැති නිසා තමයි මේ පොහොර ආනයන කරන සමාගම් පොහොර ගෙන්වලා නැත්තේ. ඉතින් පසුගිය කැබිනට් මණ්ඩල තීන්දුවේදී රුපියල් බිලියන 3ක් වෙන් කරා. දැන් සමාගම් වලට කියලා තුනවා වහාම ආනයන කරන කියලා සුළු හිගයක් තියෙනවා අපි පිළිගන්නවා. ඉතාම ඉක්මනින් මේ හිගය නැති වෙයි. ඒ වගේම යලකන්නේ සිට නොමිලේ මඩ පොහොර කුඹුරු පොහොර ලබා දීමටත් කැබිනට් මණ්ඩල ඊයේ තීන්දුව කළා, අනුමත කරා. අධිකරු ජනාධිපතිතුමාගේ තගමැතිතුමාගේ බලාපොරොත්තුව මේ රටේ හැකිතාක් දුරට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම. ඒ වෙනුවෙන් ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂි ද්‍රව්‍ය අතුරු අනෙකුත් නිෂ්පාදන වලට ධෛර්යය දෙන්නට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද තීරණයක් නොමැතිව අවසන් වූ බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතයි. රැස්වීම සිරිකොත පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ ඊයේ සවස 4ට පමණ. වාද විවාද මැද පැය 4ක පමණ කාලයක් පැවති රැස්වීමේදී
පක්ෂ නායකත්වයේ සඳහා කරූ ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නමද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබුවා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත්කිරීම ඉදිරිපත් වූ යෝජනාවට එකඟතාව පළවී නොමැති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රීවරුන් 33 දෙනෙකු රැසීමේදී අදහස් දක්වා තිබෙනවා. පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වයේ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසන් එකඟතාව අවශ්‍ය බවයි. රැස්වීම අතරතුර නවීන් දිසානායක, අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන මහත්වරුන් අතර උණුසුම් කතාබහක් ඇති වූ බවද වාර්තා වුණා. හරිම් ප්‍රනාන්දු සහ මහාචාර්ය ආශුමාරසිංහ යන මහත්වරුන් අතරද උණුසුම් විවාදයක් හටගෙන තිබෙනවා. බහුතර මතය වී ඇත්තේ ඡන්ද විමසීමකින් නායකයා තෝරාගත යුතු බවයි. පොඩ්ඩක් සරලට කතා කරා. ඉතින් මේ සියලු දේ මම හිතන ප්‍රජාතන්ත්‍රවාදී සලකුණක්. නමුත් පැහැදිලිව අපි ඉන්න ස්ථාවරේ, මම පෞද්ගලික ඉන්න ස්ථාවරේ බ්‍රහස්පතින්දා වෙනකොට මේකට විසඳුමක් ලැබුණේ නැත්නම් ඉතින් අපේ පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක්, මම විශ්වාස කරනවා මං ඉන්න ස්ථාවරේ ඉන්න බහුතරයක් ඉන්නවා, එතුමන්ලා මොකක් හරි විකල්ප මාර්ගයක් අනුගමනය කරයි කියලා විශ්වාසයත්. අද යෝජනාවෙත් නායකත්ව මණ්ඩලයට යෝජනා වුණා මොනවාද? ඒ ගැන සාකච්ඡා කරා. කවුරුත් එකඟ වුණේ නැහැ නායකත්ව මණ්ඩලයකට යන්න. මේකේ නායකයෙක් පත් කර ගැනීම සඳහා තමයි අඩි බහුතර මතයක් තිබුණේ. නායකත්ව වෙනසක් වෙන්නේ නැද්ද? ඒකුණා නෑ නෝ. ඔයාගේ නාලිකාවට මාර අමාරුවක් තියෙන නේ අහන්න. මම උත්තර දෙන්නේ නැහැ. රටේ ජනතාවට බලන්න ඔයාගේ නාලිකාවට උත්තර දෙන්නේ නැහැ. මට ඕන තැනකට මම දෙනවා. ඔයාගේ නාලිකාවට මම උත්තර දෙන්නේ නැහැ. සමහරු නායකත්ව මණ්ඩලයක් යෝජනා කරා, නායකතුමත් මණ්ඩලයක් යෝජනා කරා. සමහරු එක නායකයෙක් තෝරගත යුතුයි කියන තැන හිටියා. නායකත්ව මණ්ඩලයක් යෝජනා වුණා. අනිත් නම් මොනවද? එහෙම යෝජනා වුණේ නැහැ. නායකත්ව මණ්ඩලයක් යෝජනා වුණේ නැහැ. විශේෂයෙන්ම අදහස් දැක්වේ කරූ ජයසූරිය මැතිතුමාටත් ඒ නායකත්ව මණ්ඩලයක් හෝ එහෙම නැත්නම් සන්ධානයක් හදලා ඒකේ නායකත්වය, එහෙම නැත්නම් මේ සියලුම පක්ෂවල සන්ධානයේ නායකත්වය ඔහු මාර්ගෙනුත්, ඒ වගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ඒ කාර්යභාරයත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකය විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තුන් කට්ටුවම එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන එක තමයි ගොඩක් අය අදහස්. මහපොළ හා ශිෂ්‍යාධාර වැඩි කර ගැනීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් සරසවි සිසුන් ඊයේ උද්ඝෝෂණයක් සංවිධානය කළා. එය සැලවීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම සිසුන්ට බාධාවකින් තොරව ජනාධිපති කාර්යාලය අසලට පැමිණීමට අවස්ථාව සලසන ලෙස සියලු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමා සහ ජනාධිපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි බැවින් සිසුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයාට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාර කෙරුණා. ශිෂ්‍ය ඉල්ලීම පිළිබඳ එම අවස්ථාවේදීම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ නිලධාරීන් ඊට අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිග මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදාවන විට ගෙවීමට තීරණය කෙරුණා. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නොමැති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම සහ ශිෂ්‍යාධාර හා මහපොළ සමමට්ටමකට ගෙන ඒම අවධානයට යොමු තවත් කරුණක්. සබරගමු විශ්වවිද්‍යාලයේ ගැටලු ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 7 දක්වා වැඩි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද කඩිනම් විසඳුම් ලබා දීමට මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. සාකච්ඡාවට ගත් කරුණු ලිඛිතව ලබා දීමට රාජ්‍ය නිලධාරීන් එකඟතාව පළ කළා. ගැටලු සම්බන්ධයෙන් සිසුන්ගේ කැමැත්ත පරිදි ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමටද යෝජනා කෙරුණා. සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් සමකාමීව විසිර ගියා. සරසවි සිසුන් මීට පෙර උද්ඝෝෂණ කිරීමේදී ඒ සඳහා ඔවුන්ට බොහෝ අවස්ථාවල ප්‍රතිචාර හිමි වූයේ කඳුළු ගෑස් සහ බැටන් පොළු පහරින්. එහෙත් වත්මන් ජනාධිපතිතුමා ශිෂ්‍ය ගැටලු කෙරෙහි වඩාත් සංවේදීව කටයුතු කිරීම කැපී පෙනෙනවා. මේ පණිවිඩේ ආපු වෙලේ ඉඳන් මේ මම ඒ කාරණා විශේෂ සඳහන් කරන්න ඕනේ. අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුණා, ලේකම්තුමාත් කතා කරා මේ කාරණාව පිළිබඳව අලුත් විදිහට බලන්න ඕනේ කියලා. නැත්නම් ඔබතුමාලගේත් අත්දැකීම් ඇතිනේ මේ වගේ යෝජනාවක් අරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එනකොට මේ වගේ ප්‍රතිචාරයක් මීට හිද ලැබිලා නැහනේ අපේ අත්දැකීම් වල හැටියට. ඉතින් ඒ නිසා බොහොම සුබවාදී විදිහට ජනාධිපතිතුමා මේ සිද්ධිය විසඳන්න ඕනේ කියන දැක්මෙන් බලනවා. ලේකම්තුමාත් ඒක තමයි කතා කරලා උපදෙස් දීලා මේ සාකච්ඡාව මේ විදිහට පවත්වන්න අපිට උපදෙස් දුන්නේ. ඒ නිසා අපි සුබවාදී විදිහට යමු කියලා යෝජනා කරනවා. අපි සාකච්ඡා සටහන පුළුවන් තරම් ඉක්මනට එවන්නම්. ඒ එක්කම අපි සම්බන්ධ වෙමු ඉදිරියේදී මේ ප්‍රගතිය කතා කරන්න. බොහොම ස්තුතියි. හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තුවේදී
ආන්දෝලනයට ලක්ව ඇති හතේ අපේ පොත ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම පවිත්‍රා වන්නාරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වන දින විශේෂ රැස්වීමක් පැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා. එම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්. මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීම සඳහා මහා සංගරත්නය, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ විද්වතුන් බොහෝ දෙනෙකු පෙන්වා දුන්නේ නව යොවුන් වියට පෙර දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම වැදගත් බවයි. ඒ අනුව මෙම ග්‍රන්ථය නැවත පාසල් වෙත නිකුත් කළ යුතු බවට යෝජනා කෙරුණා. ලබන 21 වන දින මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිතයි. පොත අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට ඔයාලා අනුමත කරනවාද ජාතික අධ්‍යාපන ආයතනයේ මොකක්ද ඒකේ 90%ක් දරුවන් අතවරයට පත් වෙන්නේ ළඟම ඥාතියෙක් හෝ ළඟම සිටින කෙනෙක්ගෙන් 10%ක් තමයි එළියට එන්නේ. ඉතුරු සියල්ල ඔවුන්ගේ කඳුළු විදියට හංගගෙන ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කරා දරුවන්ට කිසියම් හෝ තමන්ගේ ශරීරය ආරක්ෂා කරගැනීමේ අධ්‍යාපනයක් දිය යුතුයි කියලා. දීර්ඝ කාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතුලේ විවිධ පොත් බෙදලා තියෙනවා. උදා වූ යෞවනයේ කියන පොත ප්‍රකාශයට පත් කරා. ඒ වෙලේ මේකට විරුද්ධත්වයක් තිබුණේ නැහැ. ලිංගික අධ්‍යාපනයේ දරුවොන්ට නොදී තවදුරටත් මේක හංගවනවද අපි හිතන්න වෙලා තියෙනවා. විශේෂයෙන් වත්පත් තරම් බලපුවාම, වෛද්‍ය අතිරේකයේ අරන් බලපුවාම අපිට පේනවා අපේ දරුවෝ කොයිතරම් මේ සම්බන්ධව නොදැනුවත්ද කියන එක. ඒ නොදැනුවත්කම නිසා වැටෙන අනතුරෙන් අපිට මේක බේරගන්න පුළුවන් නම් මං හිතනවා මෙතන ඉන්න වෛද්‍යතුමියන්ලා තුමන්ලා කියයි ගබ්සා කීයක් අපිට නවත්ත ගන්න පුළුවන්ද. අපි ගාවට එන දරුවන්ගෙන් විත්තිකරුවන් විදිහට විඳි තියෙන විදිහට එන දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ අවයව, තමන්ගේ ශරීරය, තමන්ට සිද්ධ වෙන්නේ මොකද කියන නොදන්නායකේ ප්‍රතිඵලය ළමා නිවාසයකින් කෙලවර වෙනවා. ඒක නිසා මං හිතන්නේ මේක දැනටත් ප්‍රමාද වැඩි, තවදුරටත් ප්‍රමාද විය යුතුද. අපි ඉතා කෙටි කාලයකදී මේකේ රූපනම් ප්‍රශ්නේ රූප සංශෝධනයක් හෝ කරලා ඉතාමත්ම ඉක්මනින් ධනාත්මක ප්‍රතිචාර, ඉක්මන් ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා. අපේ මතය නම් ටෙක්නිකලි මේක හරිම වැලිඩ් ඩොකියුමන්ට් එකක්. මේ අධ්‍යාපනය කියලා කියන්නේ අද රේස් එකක් බවට පත් වෙලා තියෙනවා දෙමව්පියන්. කිසිම සෞන්දර්යාත්මක, විඳනාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන්නේ බුද්ධිමය සංවර්ධනය, ශාරීරික සංවර්ධනය, සෞන්දර්යාත්මක සංවර්ධනය, සමාජීය සංවර්ධනය, භාවාත්මක සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය. මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන මේ தত্ত্বය අද විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. දරුවෝ හිතනවා ඔළුව අත ගන්නේ ආදරෙටේ කියලා. ආදරය සහ කාමුකත්වයේ පිළිබඳ වෙනස මේ දරුවෝ දන්නේ නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය කරන සදාචාරාත්මක සංවර්ධනය නැහැ. විරුද්ධත්වයක් මෙතන ප්‍රකාශ කරන්නේ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යතුමාට සමග කතා කරලා මේක නැවතත් බෙදා හරින්න ඕනේ කියලා තමයි මම කියන්නේ. මේක තව කල් යවලා තව රැස්වීම තියන්න අවශ්‍ය නැහැ කියලා තමයි මගේ මතය. මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එය දර්ශනීය වන ඡායාග්‍රහණයක් ලෙස බවද ඔහු සඳහන් කළා. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීමෙන් පෘථිවිය සෙවණැල්ල චන්ද්‍රයා මත පතිත වීම චන්ද්‍රග්‍රහණයේදී සිදුවනවා. චන්ද්‍රග්‍රහණය රාත්‍රී 10:38ට ආරම්භ වී හෙට අලුයම 2:42ට අවසන් වනු ඇති. ඒ උච්චතම අවස්ථාව මධ්‍යම රාත්‍රී 12:40 උදාවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. මෙය පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දැකගත නොහැකි. ඡායා චන්ද්‍රග්‍රහණයක් වශයෙන් තමයි දිස්වන්නේ. මේ සෙවණැල්ල හරිම සරල රේඛාවක පිහිටන ආකාරයට තින විටකදී නෙමෙයි වැටෙන්නේ. ඒ නිසා පෘථිවියේ පූර්ණ ඡායාව චන්ද්‍රයා උඩට වැටෙන්නේ නැහැ. පෘථිවියේ අර්ධ ඡායාව නැත්තම් උපඡායාව වඩා අඩ අඳුරු තද අඳුරක් නැති ඡායාව වැටෙන නිසා ඡායා චන්ද්‍රග්‍රහණයක් වශයෙන් අපි හඳුන්වනවා. දැන් මෙවැනි ඡායා චන්ද්‍රග්‍රහණ PVSින් පුරුදු නැත්තම් බලන්න අපහසුයින් එකපාරටම එළියේ අඩුවීමක් හැර වෙන යමක් පෙනෙන්නේ නැහැ. අර කළු කවයකින් වැහිලා පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණවලදී වගේ. චන්ද්‍රග්‍රහණයට කිසිම කණ්ණාඩි වර්ගයක්වත් ආරක්ෂක උපකරණයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. PVSින් බැලීමේ හැකියාව තිබෙනවා. වතුකර ජනතාවගේ වැටුප් වැඩිවීම කඩිනමින් සිදුවන බව අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසනවා. මහනුවරදී ඒ මාතියට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
தேர்தல் காலங்களில் இலங்கை தொழிலாளர் காங்கிரஸ் லங்கா கம்கரு காங்கிரஸே ஸ்ரீ லங்கா பொதுஜன பெருமுன சமகைக்கு பசுகே ஜனாதிபதி வரணேதி கோட்டாபய ராஜபக்ஷ மதித்துமாட சாய லபாதுனா எந்தி ஜனதாவட துன் பொருந்து இடுகிரிம பிலிபந்தவ அபி அக்ராமாதிதுமா சமக சாகச்சா கலா ஜனதாவ வினுவின் எம பொருந்து கடினமின் இடுகர்ன பவட அக்ராமாதிதுமா ஹெதி சாதிக உனா வதுகரே விஸ்வவித்யாலயக் வதுகரே சுராசல் வினத் ஸ்தானேகட மாறு கிரீம எம பிரதேசியன்னி பாசல் வெல கணிதே வித்யாவ இங்கிலீசியன விஷயன் சம்பந்த குருபுரப்பாடு தனட விஸ்ராம கோசிடின குருவரன் கொந்த்ராத் பதனம மத யலி குரு சேவேட எக்கரகெனிமென் சம்பூர்ண கிரீமாதி கருணு பிலிபந்தவ சாகச்சா கரதிபெனவ கிளின்கன் ரோஹலட ஹெதவிதுஹலக் ஸ்தாபனிய கிரீம ஏதுலு தவத் கருணு கணனாவக் பிலிபந்தவ சாகச்சா கெருணா ஜனாதிபதிதுமா கம்கருவான்கே தைனிக வெடுப ருபியல் தஹசக் தக்வா வெடிகர்ண பவரதுன் பொருந்துவ ஹக்கி இக்மனின் இடு கிரீமட பலாபுருத்துன பவத் எஹிதி விசேஷேன் சந்தஹன் கலா தருவோடனைக்கு ஜனாதிபதி கோத்தாபய ராஜபக்ச அவர்கள் கூறினார் கொஞ்சம் பொறுத்துக்கிறங்க தை பிறந்தால் வழி பிறக்கும் ஸ்ரீ தலதா மாளிகாவே அலுத் சஹால் மங்கல்லே புராண சாரித்திரானுகூலவ தந்த தாதுன் வஹான்சே வெட சிட்டின பரிஸ்ரே அபியசதி அது உதய பவத்துனா மேய சமுர்திய சௌபாகிய பிரார்த்தனையின் வார்ஷிகவ சிது கரண சாரித்ரியா தலதா சமிதுன் வெடுவேன் வார்ஷிகவ பவத்வன சிவமஹா மங்கல்யான்கே பலமு மங்கல்லே மேயாய் மெவர தேஹத்த காண்டிய யக்குரே வெள்ளியாயின் நிலாகத் வி அஸ்வன்னே பலமு கோட்டச பல்லக்கலே பிஹிட்டி வி அட்டுவேஹி தெம்பத் கிரீம சிரித் பரிதி சிது கருணா ஸ்ரீ தலதா மாளிகா பரிஸ்ரே சிட்ட பல்லக்கலே பிஹிட்டி அட்டுவ வெத கமன் கிரீம பசுகியதா புராண சாரித்ரானுகூலவ சிது கருண் அத்தர எதின எம அட்டுவே தெம்பத் கர ஏதி விஹா சஹால் ஸ்ரீ தலதா மாளிகாவ ஏத்துலுவ ரஜமஹா விஹார விஹார தேவால ஆதி ராஜகீய லைஸ்துவே சந்தஹன் சித்தஸ்தான கணனாவாக் வெத பெதாதீம சிது கருண் லபுவா எலெச நவும் சஹால் லபாகாத் ஸ்ரீ தலதா மாளிகாவே பெரஹர கங்காராம விஹாரே ராத்திரிய கத கிரீமேன் பசு மகாபெரஹரின் யாலி தலதா மாளிகாவெத்த பெமினிம சிது உடா எலெச வெடம கரவன லது நவும் சஹால் அலுத் சஹால் மல்லங்கல்லேதி தலதா சமிதுன் வெத்த பூஜா கெரினவா ஸ்ரீலங்காவ சஹா நேபாளே ஏகாபாத்தவ பட்டஹிர விளந்தபுல ஆஸ்ரித சிய சஞ்சாரக கர்மாந்தே பிரவர்த்தனை கலையுத்து பவ நேபாள சஞ்சாரக மண்டலே பவசனவா எஹி பிரதான விதாயக நிலதாரி தீபக் ராஜ் ஜோசி மகதா பெண்ணா தென்னே ஸ்ரீலங்காவா நேபாள அத்தர சஞ்சாரக சேஸ்ரே பிரவர்த்தனையிட்டு விஷால இட பிரஸ்தா பவத்தின பவாய் விசிட் நேபாள் 2020 சஞ்சாரக பிரவர்த்தன வெடசட்டான நேபாளே கத்மண்டு நோரதி பசுகியதா பெவத்துனா ஏ இரட்ட ஜனாதிபதி பிந்தியா தேவி பண்டாரி மகாத்மியகே பிரதானத்வேன் சீன இந்தியாவ மியன்மாரை அத்துலு ரட்டவல் ரசக் நியோஜனை கரும் இந்த விஷால பிரிசக் மேவஸ்தாவட எக்வசிட்டியா நேபாளேட மேவசடே சஞ்சாரகன் விசிலக்ஷா கென்வா கெனிமே அருமுனேன் வெடசட்டான சம்விதான கருதிபுனா There are many potentials, so many things we are closely related with. ஸ்ரீலங்காவ சஹா நேபாளே அத்தர சிரேஷ்ட கணனாவுக்கு விஷால இட பிரஸ்தா பவத்தினவா புதுராஜனன் வஹன்சே உபதலது லும்மினிய பீட்ட ஏத்தே நேபாளே லும்மினிய ஆசன்னி பீட்டு குவந்துட்டு போல நுதுரேதிம அந்தர்ஜாத்துக்கு குவந்துட்டு போலக் பவட் பத் கரணவா எமகின் ஸ்ரீலங்கிய சஞ்சாரக்கின்ட லும்மினிய ரிஜவும வெந்த புதாகத ஹேகி மம ஸ்ரீலங்கன் குவன் சமாகமெந்தி இல்லா சிட்டின்னே திரட்ட அத்தர ரிஜு குவன் சேவா யலி கிரியாத்மக கரணிசாய் ஸ்ரீலங்காவ சஹா நேபாளே சஞ்சாரக கர்மாந்தே பிரவர்த்தனை கல ஹேகி சுசேஷி ரட்டவால் எமனிசா திரட்டம பட்டஹிர விளந்த புலத்துல சஞ்சாரக கர்மாந்தே பிரவர்த்தனையிட்டு ஏகாபத்துவ கிரியா கல யுத்துவே மொஸ்கோ பிலியுவின் டேலண்ட் 2019 அந்தர்ஜாத்திக தரகாவளியேதி இட சகபாகி வூ சியலு ரட்டவால் அபிபவமின் பிரதம ஸ்தானே ஹிமிகர கனிமட கொலம்ப விதுர விதுஹல சமத்துனா இம தரகாவளிய பவத்துனே ரூசியாவே மொஸ்கோ நுவரதி சங்கீத நர்த்தனாதி விவித அம்சியான் யட்தே சிசு சிசுவியன் தரங்க வெதுனா எஹிதி அந்தர்ஜாத்திக சங்கீத அம்சிய அந்தர்ஜாத்திக கிராமிய நர்த்தனாம்சிய நர்த்தனாசிய ஹொந்தம இதிரிபாத் கிரீம சா எஹி அந்தும் நிர்மாணேட்டது பிரதம ஸ்தானே ஹிமிவதி பெறுவா விதுரு வித்யாலயே ஜெயகிரஹி கண்டாயம கட்டுநாயக குவந்தட்டுப்பலின் இயே திவை நெட்ட பெமினியா விதுஹலே ஆச்சார மண்டலே விசின் ஒவுன் உணுசும் ஆயுருவின் பிலிகனு லபுவா ஏத் சபகிரின் உப்பானே திவா பிரவர்த்தி பிரகாஷ் நிமாவட்ட பத்துவா ஆயுபோவான்